අයිබෝවන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වමින් දැක් වූ අදහස් දවස වැඩසටහන හරහා සම්පූර්ණ කතාව තුළින් අපි අද ගෙනෙන්න සූදානම් විශේෂයෙන්ම 1920 දශකයේ අගභාගයේ සහ 1930 දශකයේ අපේ රටේ පමණක් නොව ලෝකේ මහා ආර්ථික අවපාතයක් ඇති වුණා. නමුත් ඒ ආර්ථික අර්බුද සහ ඛේදවාචක නිවැරදි දැක්මක් තුලින් නිර්මාණශීලී විසඳුම් තුලින් මග හරවා ගන්නට රටවල් වලටත් ලෝකයටත් හැකියාව ලැබුණා. අපි හැමෝම දන්නවා ඇමරිකාවේ ජනාධිපතිව සිටි ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් නිව් ඩීල් නව ගනුදෙනු නමින් වැඩසටහනක් ඉදිරිපත් කරලා විශේෂයෙන්ම ඍජු රාජ්‍ය මැදිහත්වීම තුළ ඒ ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නට පිළියම් යෙදුවා. අද වන විට අප මාතෘභූමියත් දැවැන්ත ආර්ථික ව්‍යසනයකට මහා ඛේදවාචකයකට මූණ දෙමින් සිටින මොහොතක අද සම්ප්‍රදායෙන් බැහැරව ගිහිල්ලා අයවැය පිළිබඳව තිබෙන යෝජනා විවේචනය කරන වෙනුවට රට මුහුණ දෙන ප්‍රශ්නවලට අප විශ්වාස කරන විසඳුම් ලබා දෙන්නට අපි උත්සාහ කරන මේ අවස්ථාවේ අපි හැමෝම දන්නවා විවිධ ආර්ථික න්‍යායන් දිහා බැලුවහම බොහෝ න්‍යායන් අසමත් වෙලා තිබෙනවා රටේ ප්‍රශ්නත් ජනතා ප්‍රශ්නත් විසඳා විටක නව ලිබරල් වාදය තවත් විටක අන්තවාදී සමාජවාදය තවත් අවස්ථාවක අන්ත දක්ෂිණාංශක කන්සර්වටිව් ප්‍රතිපත්ති තවත් අවස්ථාවක කමාන්ඩ් කන්ට්‍රෝල් ඉකොනොමික් සිස්ටම් එක නව ලිබරල් වාදයෙන් නිර්මාණය වුණු ලුම්පන් ධනවාදය මේ තුලින් ප්‍රශ්න විසඳනවා වෙනුවට රට තුල තිබෙන ආර්ථික අර්බුද වර්ධනය වෙලා තිබෙනවා අද අපේ රටේ තිබෙන මේ බරපතල ප්‍රශ්න වලට මොනවද විසඳුම් ප්‍රමුඛතව ගරු කතානායකතුමනි ආර්ථිකයේ පිළිබඳව හොඳ අවබෝධයකින් රජයක් කටයුතු කරන්නට ඕන අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ වෙළඳපොළ බලවේගවලට පමණක් ඉල්ලුම සැපයීමට පමණක් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා මෙන්න ඍජු රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි විශේෂයෙන්ම පුද්ගලික ව්‍යවසායකත්වයේ තුල රටේ ධන උත්පාදන ක්‍රියාවලිය මානුෂීය ධනවාදී ප්‍රතිපත්ති තුලින් සිදු වෙනකොට සමාජවාදී ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගත් සමසේ ආදායම් සම්පත් බෙදී යන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් මේ රටට අත්‍යවශ්‍යව තිබෙනවා මේක එක පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ක්‍රියාවලිය සියලු දෙනා මුළු රටම ඒකරාශී වෙලා කළ යුතු ක්‍රියාවලිය මේ ක්‍රියාවලියේ අවසාන ඉලක්කය කුමක්ද සමෘද්ධිය බෙදා ගැනීම සමසේ ජන සමාජය තුළ ඒ වගේම අපි වග බලා ගන්නට ඕන රාජ්‍ය මැදිහත්වීම තුළ එයින් පෞද්ගලික ව්‍යවසායකත්වයට අගතියක් සිදු නොවන ආකාරයට අපි කටයුතු කරන්නට ඕන අද රට තුල තිබෙන බරපතල ප්‍රශ්නයක් උද්දමනය අද උද්දමන වේගය දල වශයෙන් කිව්වොත් 7.6ක් පමණ වෙනවා ඒ වගේම ආහාර ශේෂ්ත්‍රයේ කේන්ද්‍ර කරගත් උද්දමනයේ දිහා බැලුවොත් 12.8ක් වෙනවා අද ඉතාමත්ම ශීඝ්‍ර ලෙස මුදල් අච්චු ගන්න ඇත්ත වශයෙන්ම කරු කතානායකතුමනි අපිට ජාත්‍යන්තර මුදල් ලේඛකයක් නැහැ ජාත්‍යන්තර මුදල් ලේඛකයක් නොමැති රටක මේ වගේ අසීමිත ලෙස මුදල් අච්චු ගැසීම තුළින් සිද්ධවන්නේ මොකක්ද ජීවන බර වැඩිවීම ජීවන වියදම වැඩිවීම ඉන්ෆ්ලේෂන් ඉහළ යෑම අපි හැමෝම දන්නවා ලතින් ඇමරිකානු රටක වන ආජන්ටිනාවේ මේ මුදල් අච්චු ගැසීම නිසා මූණ දෙන්න සිදු වුණු ඒ දැවැන්ත ආර්ථික අර්බුදය රට තුල සිදුවිය යුත්තේ මුදල් මුද්‍රණය නොව මුදල් උත්පාදනයයි කතානායකතුමනි එදා දේශපාලන ශාස්ත්‍රයේ පරුෂ වචනයක් හැටියට සලකපු මිල සූත්‍රය ගැන දැන් දැන් නිලධාරීන් කතා කරනවා එදා මිල සූත්‍රය කිව්වහම
අපේ ප්‍රතිපක්ෂ ආර්ථික විශේෂඥ එක දවසට තිබ්බා ප්‍රවෘත්ති සාකච්ඡා 3-4. 3-4 තියලා අර තමන්ගේ ටියුෂන් පන්තිය ක්‍රියාත්මක කරනකොට අදහස් ඉදිරිපත් කරා වගේ බොරු බේගලද දැන්. දැන් දැන් අන්න භාණ්ඩාගාරයේ ලේකම්තුමා ආටිගල මහත්මයා කියනවා මිල සූත්‍රයක් අපි කරමු. හැබැයි ඉතින් ආණ්ඩුව එකකද නැද්ද කියන එක ගැන ප්‍රශ්නයක් කියලා. අපි මේ අපේ න්‍යායවලට රටවෙලා යටවෙලා මුරණ්ඩු වෙලා එක තැනකම ඉඳීම තුල සිදුවන්නේ රටට ඉමහත් හානියක්. unemployment විරකියා මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. මේට තිබෙන එකම විකල්පය තමයි රට තුල කාර්මික නිෂ්පාදන විප්ලවයක් දියත් විය යුතුයි. එය රාජ්‍ය අංශ පෞද්ගලික අංශ දෙකම මූලිකත්වය අරගෙන ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් වන්නට ඕන. කර්මාන්ත ශාලා බිහිවීම තුල කර්මාන්ත කලාප නිර්මාණය වීම තුල ඒ ධන උත්පාදන ක්‍රියාවලිය තුල ආර්ථිකයේ වර්ධනය වෙනවා. කර්මාන්ත ශාලා බිහි වෙනවා. රැකියා ප්‍රශ්නය විසඳෙනවා. ඒ වගේම අපනයන කර්මාන්ත ශේෂ්ත්‍රයේ ශක්තිමත් වීම තුල විදේශ විනිමය රටට අත්‍යවශ්‍යම දෙයක් වන විදේශ විනිමය උපයන්න පුළුවන්. දැන් ගරු කථානායකතුමනි අද අපි හැමෝම දන්නවා මේ තරම්වත් අපේ රට පොඩ්ඩක් හුස්ම ගන්නෙ ඇඟලුම් කම්හල් 200 වැඩසටහනේ සාර්ථකත්වය තුල. දැන් ඒවට මොනවද ඒ කාලේ අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම කිව්වේ? ප්‍රේමදාස ගමේ කොල්ල කෙල්ල ලව්වලා සුද්ධියන්ට යට ඇඳුම් මස්සවන කර්මාන්තය ගෙනාවයි කිව්වා. දැන් හැමෝටම තේරෙනවා ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රය හරහා මේ අර්බුදකාරී තත්ත්වය තුල විදේශ විනිමය ප්‍රශ්නයට එයින් ලැබෙන ඉමහත් සහයෝගය. 60 දශකයේ 70 දශකයේ ජපානයේ මහා දැවැන්ත අපනයන ආර්ථිකයක් නිර්මාණය කළේ කොහොමද? ආයෝජනේ වැඩි කරලා. කොහොමද ආයෝජනේ වැඩි වුණේ? ඉහළ ඉතිරි කිරීමේ ප්‍රතිශතයක් නඩත්තු කරපු නිසා. ඒ වගේම ගරු කථානායකතුමනි රට තුල ආයෝජනේ ප්‍රවර්ධනය කරන්නට ඕන. ඍජු විදේශ ආයෝජනවලට අපි මුල් තැනක් ලබා දෙන්නට ඕන. පහසුකම් සපයන්නට ඕන. මං කැමති මේ අවස්ථාවේ 2020 වසරේ ලෝකේ මේ මහා කොරෝනා අර්බුදයේ ක්‍රියාත්මක වෙන මොහොතේ විවිධ රටවල් ලැබපු ඍජු විදේශ ආයෝජන පිළිබඳව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරා. බංග්ලාදේශයට ලැබුණා 2020 ඍජු විදේශ ආයෝජන FDI flows 2600 million මිලියන 2600ක්. කැම්බෝඩියාවට මිලියන 3600ක්. ඉන්දියාව මිලියන 64.1ක්. මේ ඔක්කොම ඇමරිකානු ඩොලර්. සමා වෙන්න ඉන්දියාව බිලියන 64.1ක්. මිලියන නෙවෙයි. හොංකොං බිලියන 119.1ක්. චීනයේ බිලියන 149.3. මැලේසියාව බිලියන 3.5. සිංගප්පූරුව බිලියන 90.6ක්. වියට්නාමය බිලියන 15.8ක්. එතකොට ශ්‍රී ලංකාව මිලියන 400ක්. වියට්නාමයේ සිංගප්පූරුවේ මැලේසියාවේ ඉන්දියාවේ හොංකොං චීනයේ කාම්බෝජ් බංග්ලාදේශයේ ඉහළ ඍජු ආයෝජන ප්‍රමාණයක් ලබන්නට අපේ රට නොලබන්නටත් හේතු මොකක්ද? මේ කාරණාව පිළිබඳව ගැමුරින් හිතලා බලන්නට ඕන. ගැමුරින් සොයා බලන්නට ඕන. මේ තත්ත්වය නිවැරදි කරගන්න මොකද්ද අපි කරන්නට ඕන? ගරු කථානායකතුමනි අපේ රටේ ease of doing business ව්‍යාපාරවල නිරත වීමේ දර්ශකය පහසුකම් සැපීමේ දර්ශකය අපි ඉහළම තැනකට එන්නට ඕන. බලන්න 2014යි 2019 කියන කාලවකවානුව තුල රටවල් 190කින් 2014
එකසිය හතලිස් දෙවෙනි තැනේ හිටපු ඉන්දියාව 2019 වෙනකොට 63 දක්වා ඉහළට ආවා රටවල් 190 රටේ රාජ්‍ය නායකයා ප්‍රමුඛ ආණ්ඩුව මේ රටට ඍජු විදේශීය ආයෝජන ගෙනීමේ ඒ ප්‍රමුඛතම ක්‍රියාවලිය පුද්ගලිකව මෙහෙවන්නට ජනාධිපති ලේකම් කාර්යාලයේ වන් ස්ටොප් ෂොප් එකක් ස්ථාපනය කරලා මේ රටට ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙනවා අනගි භවණී අවස්ථාවක් මේ කොවිඩ් සමයේ අපේ රටට ලැබුණා නමුත් ඒ අවස්ථාව අහිමි කරගත්තා අපි හැමෝම දන්නවා කොවිඩ් ආරම්භයේදී ඒ වගේම අර්බුදය උත්සන්න වෙනකොට බොහෝ ඇමරිකානු දකුණු කොරියානු ඒ වගේම ජපන් ආයෝජන චීනෙන් පිටතට ගියා මොකද ඉන්දියාව කරේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය තුල වෙනමම වන් ස්ටොප් ෂොප් එකක් හැදුවා වෙනමම ටීම් එකක් හැදුවා ඒ ටීම් එක ලයිස්තුගත කරා චීනෙන් එළියට යන ආයෝජන ඒ ටීම් එක ඒ ආයෝජන ආයෝජකින් සමග සාකච්ඡා කරලා බහුතර ආයෝජනය ඉන්දියාවට ගෙන්නගත්තා මේ දේම වියට්නාමයක් කරා මේ දේම කැම්බෝඩියාවක් කරා ඇයි ශ්‍රී ලංකාව නොකරේ ඇයි මේ රටේ ආණ්ඩුව ඒක නොකරේ අවස්ථා ගණනාවකදී මේ පාර්ලිමේන්තුවේ මම මේ යෝජනාව ඉදිරිපත් කරා සුපුරුදු ආකාරයට විහිළු කරා සුපුරුදු ආකාරයට hina වුණා දරු කතානායකතුමනි රට මුහුණ දෙන තවත් ආර්ථික අර්බුදයක් තමයි ත්‍රිත්ව හිඟය අයවැය හිඟය වෙළඳ හිඟය ගෙවුම් ශේෂ හිඟය මේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම අවශ්‍යයි අනවශ්‍ය වියදම් කප්පාදු කරන්නට ඕන කේන්ද්‍රගත ආයෝජන ක්‍රියාදාමයන් වලට රාජ්‍ය සම්පත් රාජ්‍ය මූල්‍ය ශක්තිය යොදවන්නට ඕන කාර්යක්ෂම ප්‍රගතිශීලී බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඕන බදු කොමිසමේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්නට ඕන ගියාණ්ඩු වෙනුත් ඒක කෙරෙන්නේ නැහැ මේ ආණ්ඩු වෙනුත් ඒක කෙරෙන පාටක් නැහැ බදු ප්‍රතිපත්තියේ සහ මුලින්ම වෙනසක් සිද්ධ වෙන්නට ඕන ඒට තිබෙන්නා වූ සියලුම බාධක අපි ඉවත් කරගන්නට ඕන අනවශ්‍ය වියදම් අවමය කිරීම තුලින් සමස්ත රාජ්‍ය වියදමෙන් 10%-15%ක් දල වශයෙන් බිලියන 400-500ක් ඉතුරු කරගන්නට පුළුවන් ඒ තුලින් ඍජු රාජ්‍ය මැදිහත් වීම තුල රට තුල ආයෝජනය ප්‍රවර්ධනය කරන්නට පුළුවන් අපි මුහුණ දෙන තවත් බරපතල ප්‍රශ්නය අපේ විදේශ සංචිත පහළ වැටෙමින් තියෙනවා ඔක්තෝබරයේ අග වෙන විට බිලියන 2268ක් ඇමරිකානු ඩොලර් තිබුණේ හැබැයි මතක තබා ගන්න ඉදිරි මාස 3ත් මාස 12ත් අතර තවත් ඇමරිකානු ඩොලර් මිලියන 5674ක් ගෙවන්න තියෙනවා මුළු මනින්ම ඉදිරි වසර තුල ඩොලර් මිලියන 6721ක් ගෙවන්නට තියෙනවා නමුත් රටේ තියෙන සංචිත ප්‍රමාණය ආනයන ප්‍රමාණයෙන් ගත්තොත් මාස එකමාරයි තියෙන්නේ ඒක තමයි ප්‍රශ්නය ඒක තමයි තත්ත්වය මොකද්ද විසඳුම දරු කතානායකතුමනි බොහෝ ආර්ථික විද්‍යාඥයින් කියන ආකාරයට මේ ෆික්ස්ඩ් එක්ස්චේන්ජ් රේට් ක්‍රමවේදය එක හරියන්නේ නැහැ එයින් සිදුවෙනවා නම් සිදුවෙන්නේ සංඛ්‍යාලයකන ඔප්පු කරලා තිබෙනවා ඇත්ත වශයෙන්ම රෙමිටන්සස් හිටන් අඩු වෙලා තියෙනවා දැන් ගිය වසරේ අපි ගත්තොත් මිලියන 700ක්ව තිබුණු ඒ රෙමිටන්සස් මේ වසරේ මම කියන්නේ මාසික ෆිගර් එක මේ වසරත් එක්ක සංසන්දනය කරනකොට හරි අඩකින් අඩු වෙලා තියෙනවා මිලියන 300ක් වෙලා තිබෙනවා මොකද මේකෙන් ඇති වෙන පළ විපාක සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා අද පෝලිං යුගයේ නිර්මාණය වෙලා තිබෙනවා 77 අවතාරය අද යථාර්ථයක් බවට පත් වෙලා තිබෙනවා ගෑස් පෝලිම භූමි තෙල් පෝලිම තෙල් පෝලිම කිරිපිටි පෝලිම මිනිස්සුන්ට මේව දරා ගන්න බෑ මිනිස්සු අන්ත දුක්ඛිත තත්ත්වයට පත් වෙලා සිටින්නේ මේවට විසඳුම් අවශ්‍යයි මොකද අපි කරන්නට ඕන ශක්තිමත් ස්ථාවරයක ඉඳගෙන අපි නැවත සාකච්ඡා කරන්නට ඕන ලෝන් රීෂෙඩියුලින් ගැන ජාත්‍යන්තර ආයතනයක ගනුදෙනු කිරීම වරදක් නෙවෙයි
ඒකයි ගනුදෙනු කරනකොට ශක්තිමත් ස්ථාවරයක ඉඳගෙන ජාතික අවශ්‍යතාවය රැකගෙන විදේශ ආයතන ඉදිරියේ පින්සෙන්දු වෙන්නට යන්නේ නැතුව අපි රීෂෙඩියුල් කරන්නට ඕන අපේ ලෝන්ස් ටික මේක තමයි සත්‍යය මේක තමයි යථාර්ථය විපක්ෂයින් අපි සූදානම් ඒට සහයෝගය ලබා දෙ අපි පිටරටවල් වලට කියන්නේ අපේ රටට ආධාර උපකාර කරන්න එපයි කියලා එහෙම කාලයක් තිබෙන්නට ඇති ඒ සංස්කෘතිය අපි අනුගමනය කරන්නේ නැහැ යුරෝපා හවුල අපෙන් අහනකොට GSP plus ගැන මොකද අපි කිව්වේ අපි කිව්වා කරුණා කරලා ඒක දිගටම ක්‍රියාත්මක කරන්න ඒ කියලා හැබැයි ඒ වගේම යුරෝපා හවුලට කිව්වා කරුණා කරලා GSP plus දෙනවා වගේම මේ රටේ මානව අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් ආර්ථික අයිතිවාසිකම් සමාජීය අයිතිවාසිකම් ආගමික අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාරයට රජයට යෝජනා කරන්න ඒක අපි කිව්වා ඒ කියන දේවල් අපි හංගන්නට යන්නේ නැහැ මොකද ඒක තමයි තිත්ත ඇත්ත කවදාවත් රට විනාශ කළ රට අකර්මණ්‍ය කරලා කවුරු ආණ්ඩු බලය ගත්තත් ඒකෙන් රටට හොඳක් වෙන්නෙත් නැහැ ජනතාවට හොඳක් වෙන්නෙත් නැහැ අලුත් මුදල් ආධාරක වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරන්න. එහෙම නැතුව මේකෙන් ගොඩ එන්නට බෑ. මේ එදා වේල ටුවස් යන්නේ. මේ මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය හුස්ම ගන්න ක්‍රමයක් යන්නේ. මේක කොතනක හරි මේකේ අවසානය එනවා. අපි රටක් හැටියට අපි ඉදිරියට යන්න ඕන ප්‍රගතිය ඉදිරි දැක්ම දියුණුව ප්‍රතිගාමී මානසිකත්වයකින් රටකට ඉදිරි ගමනක් නැහැ. රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල වෙත යොමු වී නැවතත් සම්පූර්ණ කතාව තුලින් හමු වෙමු. අපි අලෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදිත දැක් වූ අදහස් වෙතටයි යොමු වන්න සූදානම. දැන් බලන්න ගරු කතානායකතුමනි, ගරු මුදල් ඇමතිතුමත් සිටින මේ මොහොතේ ඔබතුමාම දන්නවා සංචාරක ශාස්ත්‍රය කොයි තරම් දායකත්වයක් රටට ලබා දෙනවද කියලා. 2018 ගත්තොත් ඇමරිකානු ඩොලර් මිලියන 4381ක් 2019 ගත්තොත් ඇමරිකානු ඩොලර් මිලියන 3687ක් මේ ඉන්බවුන්ඩ් ටුවරිසම් සෙක්ටර් එකකින් අපිට ලැබුණා. නමුත් අයවැය මොකක්ද සංචාරක ශාස්ත්‍රයට ලබා දීලා තිබෙන ශක්තිය? කිසිම දෙයක් ලබා දීලා නැහැ. ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ 10ක් පමණ තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සංචාරක ශාස්ත්‍රයට දිරිගැන්වීමක් ලබා දෙන්නට ඔබතුමාගේ අයවැය යෝජනා සංශෝධනය කරන්න. ඔබතුමත් අපි සීළු දෙනක් දන්නවා බොහෝ රටවල් වල කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සහ ව්‍යවසායකේ රටේ ආර්ථික එන්ජිමයි. අපේ රටේ මේ දත්තවලට අනුකූලව දල දේශීය නිෂ්පාදනයේ 52%කට දායකත්ව ලබා දෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත. සමස්තයක් හැටියට මේ තියෙන දත්ත 90 ලක්ෂ 22ක පමණ ප්‍රමාණයක් මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවල නියැලෙනවා. මේවා දිරිගන්වන්නට අපි කටයුතු කරන්නට ඕන. ඒ වගේම මම කැමති මේ අවස්ථාවේ ගරු කතානායකතුමනි, අප්‍රිකානු මහද්වීපයේ රුවන්ඩා කියන රට පහුගිය කාලේ ගෝත්‍ර දෙකක් අතර රට අභ්‍යන්තරයේ තිබුණු ඒ මහා අභ්‍යන්තර යුද ක්‍රියාදාමය නිසා ලක්ෂ 8ක් ජීවිත නැති වුණා. ලක්ෂ 10ක් රට අතරලා ගියා. ඔබතුමා දන්නවද ගරු කතානායකතුමනි, දැන් රුවන්ඩාව හඳුන්වන්නේ අප්‍රිකානු මහද්වීපයේ සිංගප්පූරුව හැටියට. දැන් හූටුස්ලායි ටුට්සීස්ලායි එකට එක්කහුවෙලා සහෝදරත්වෙන් එකමුතු භාවෙන් සංහිඳියාවෙන් මිත්‍රශීලීත්වෙන් ගෝත්‍රික වාද ભેද ඔක්කොම අමතක කරලා රට ගොඩනගන ගමනේ ඉන්නවා. අපිට බැරිද කතානායකතුමනි මේ රුවන්ඩාව කරන දේ අපේ රටේ කරන්න? මේ එක රටක් එක නීතියක් කියලා ආපු ගමම්ම එක ජන කොට්ටාසක් සම්පූර්ණයෙන්ම අමතක කරලා දැමලා ජනප්‍රිය වීම සඳහා ජාති ભેදේ ආගම් ભેදේ වර්ණ ભેදේ වර්ග ભેදේ කුල ભેදේ ගෝත්‍ර ભેදේ අවස්සලා මෙහෙම රටකට යන්න පුළුවන්ද? මොකද්ද මේ කරන විනාශය? එහෙනම් මම යෝජනා කරනවා රට තුල ස්ථාවරත්වයක් අපි ඇති කරගන්නට ඕන. රට තුල ජාති ભેදේ අවසන් නැතුව ආගම් ભેදේ අවසන් නැතුව වර්ණ ભેදේ වර්ග ભેදේ කුල ભેදේ ගෝත්‍ර ભેද අවසන් නැතුව අපි එක රටක් හැටියට එක පියෙකුගේ මවකගේ දූ දරුවන් හැටියට එක පවුලේ සමාජිකයින් හැටියට අපි එකට ඉමු. එක්සත්ව කටයුතු කරමු. එක්සත්කමෙන් රටේ ස්වෛරීත්වයේ බහුමිකකණ්ඩතාවය
එක්කොටම වැඩි ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙන. අද රටේ තියෙන්නේ මහා අභියෝගාත්මක අවස්ථාවක්. අපි ඒක පිළිගන්නවා. අර්බුදකාරී අවස්ථාවක්. නමුත් ඒ අවස්ථාවන් තුල ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින්න. නිවැරදි තැන හිටගන්න. සත්‍යවාදයට ශක්තිය ලබා දෙන්න. විද්‍යාවට මුල් තැන දෙන්න. මේ අවස්ථාවේ අපි හැමෝගේම ප්‍රාර්ථනාව මේ රැටි තිබෙන ආර්ථික සමාජීය අගහ දෙන්න. රටක් හැටියට අපි ගොඩ එන්නට කටයුතු කරන්නට ඕන. බංකොලොත් රටක් නිර්මාණය කිරීම අපි කිසිම කෙනෙකුගේ අභිලාෂ නෙවෙයි. අරාජික රටක් අසාර්ථක රටක් පරාජිත රටක් නිර්මාණය කිරීම අපි කිසිම කෙනෙකුගේ හිතේ නැහැ. මේ රටට අපි ආදරේ. මේ රට අපි රැකගන්නට ඕන. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල කාලයකට එක කණ්ඩායමකට කාලයකට තව කණ්ඩායමකට තවත් කාලයකට තව කණ්ඩායමකට රාජ්‍ය බලය ලැබෙන. අපි හැමෝටම තිබෙන්න ඕන එක අරමුණක්. ඒ අරමුණ තමයි රට ආරක්ෂා කිරීම, රට දියුණු කිරීම, රට ගොඩ නැන්වීම. ඒ උදෙසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් හැටියට අපේ උපරිම සහයෝගය ලබා දෙන්නට අපි සූදානම්. ගොවියට අවශ්‍ය පොර ටික ගෙනෙන්නට කටයුතු කරන්න. දැන් ගොවියව වින්දෙව්ව ඇති. මේ අසහනය, පීඩනය, මේ දුක කඳුල වේදනාව ඇති. මිනිසුන්ට මේව උහුලන්න බෑ. මිනිසුන්ට මේව දරා ගන්න බෑ. එක වේලක් කෑවම ඊළඟ වේල කන්නේ කොහොමද කියලා මිනිස්සු හිතන්නේ. දරුවට කිරිපිටි ටික අරන් දෙන්නට හැකියාවක් නැහැ. මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මනුෂ්‍යත්වයට, මනුස්සකමට. මනුස්සන්ගේ ඉල්ලීමට, හැඟීම් වලට ඇහුම්කන් දීලා ඒවා ක්‍රියාත්මක කරන්නට කාරුණිකවන්න. මෙච්චර තද දරනලු නීති රීති ගේන්න එපා. මේ තද තැනෙන් පොඩ්ඩක් ඉවත් වෙලා මොලොක් භාවයක් ඇති කරගන්න. පොඩ මෘදු වෙන්න. ශක්තිමත් ඉන්න ඕන තැන් තියෙනවා. නැහැ කියලා කියන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සුරක්ෂා කරනකොට ඒව ගැන සාකච්ඡා බෑ. ඍජුව ඉන්නට ඕන. නමුත් මිනිස්සුන්ගේ දුක ඉදිරියේ කාරුණික ඉල්ලීමක් කරන ආණ්ඩුවෙන් මිනිස්සුන්ගේ දුකට පිහිටවන්න. කඳුළු පිස දමන යුගයේ නිර්මාණය කරා. හදවතේ තිබෙන ඒ අඳෝනාව නැති කරන්නට ප්‍රගතිශීලී ප්‍රායෝගික සහනයක් සංවර්ධනයක් උදා කරන්න.